අයිබෝන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රදමෙන් සිරස්තල ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ලක්ෂ්මන් කිරියල්ලගෙන් නිවේදනයක් විදුලි බල මණ්ඩලයේ මේ වසරේ පාඩුව කෝටි 8000ක් ඇමති අමරවීර කියයි ලොව පැරණිතම රූපමය කතාව ඉන්දුනීසියාවෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ලන්ඩන් ඩෝර පැවති 2019 ලෝක රෝරජින තරගාවලියේ කිරුළ මෙවර හිමිකර ගැනීමට ජමේකාවේ ටෝනි ඇන් සිං සමත් වී තිබෙනවා ජයග්‍රාහී ටෝනි ඇන් සිං 23 හැවිරිදී සරසවි සිසුවෙක වන අතර ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව හදාරනු ලබනවා වෛද්‍යවරියක් වීම තම අපේක්ෂාව බවයි ඇය සඳහන් කරන්නේ එය අනුව ටෝනි ඇන් සිං ලෝක රුරචන කිරුළ ජයග්‍රහණය කළ හතරවන ජමේකානු ස්වරූපිනිය බවට පත්වනවා ටෝනි ඇන් සිං විසින් ඊයේ දින සිය ට්විටර් ගිණුමට මෙලෙස සටහනක් එක් කර තිබුණා. ලොව පුරා සිටින ගැහැණු ළමයි කරුණාකරල විශ්වාස කරන්න. ඔබ සිහින සැබෑ කර ගැනීමට සුදුසු වන දක්ෂයින්. මේ ඔටුන්න මගේ නෙවෙයි ඔබේ. ඔබට අරමුණක් තියෙනවා. මෙලෙස ඇයගේ ට්විටර් ගිණුමේ සටහන්ව තිබුණා. 2019 ලෝක රූරචන කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ සියත මිස් වර්ල්ඩ් කිරුළ හිමි කරගත් දෙව්මී තත්සරණී. ඉකුත් මස 23 වනදා ඇය ඇතුළු සියලු තරගකාරියන් ලන්ඩන් නුවරට පැමිණියේ මෙම තරගය සඳහා ඉදිරිපත් වීම සඳහායි. මේ අතර අදට යෙදී තිබෙන දෙව්මී තත්සරණිගේ උපන්දිනය ඇය ලන්ඩන් නුවරදී සපරනු ලැබුවේ මේ ආකාරයෙන්. මේ අතර පසුගියදා මිසිස් වර්ල්ඩ් කිරුළ ශ්‍රී ලංකාවට හිමි කර ගැනීමට හැකි වුණා. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගය සඳහා ඉදිරිපත් වූ කැරොලින් ජූරි කිරුළ හිමි කර ගැනීමත් සමගයි. කාල්ටන් පෙරපාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය අද හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාල්ටන් පෙරපාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය අද හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාවට කාල්ටන් පෙරපාසල් සමූහයේ නිර්මාතෘ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඩී.වී. චානක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව විසින් නිර්දේශ කර පක්ෂ නායකත්වය වෙත දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බව සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. උපුටා ගැනීම 2019 12/13 වන දින නිකුත් කරන ලද එජාප ප්‍රතිසංවිධාන කමිටුවේ නිවේදනය ඇතැම් පුවත්පත්වල අපැහැදිලි ආකාරයට සඳහන් වී ඇති අතර එම නිවේදනයේ ධනාත්මක කරුණු යටපත් කර ඇත. එම නිවේදනය තවදුරටත් පැහැදිලි කරමින් එජාප ප්‍රතිසංවිධාන කමිටුව වෙනුවෙන් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එජාප අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වශයෙන් පක්ෂ නායකත්වය වෙත නිර්දේශ කර ඇති බවයි. උපුටා ගැනීම අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල
මෙතර අද සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. දැන් අපි විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දීලා තිනවා. ඒ වගේම ඉදිරි මැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට නැත්නම් අගමැති අපේක්ෂක හැටියට එතුමා මුහුණ දෙනවා. ඒ නිසා එතුමා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මැතිවරණයේ කටයුතු වල එතුමා ඉදිරියට ඇවිල්ලා පක්ෂයත් එක්ක එකට එකතු වෙලා මේ සිරිකොත රැඳී සිටලා ඉදිරි ක්‍රියාමාර්ග ගනී කියලා අපි ඒක තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. මෙතර පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ඔබතුමාලගේ පක්ෂ බොහෝ දෙනෙක් කියන්නේ නායකත්වය සජිත් මහත්තයට දෙන්න කියලා. ඔබතුමා ඉන්නේ මොන මතයේද? ඔබතුමාලගේ කවුද ඉන්නේ එහෙම මත? නෑ මම පැහැදිලිවම මම ඉන්නේ හැමදාම මතය. නායකයා කවුද? ඒ නායකයා ආරක්ෂා කරගන්න යන මතය. මේ කතාවේදී මම පෞද්ගලිකව මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනකොට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අත්සන් කරන්න කියනකොට මම සජිත් ප්‍රේමදාස මහතාගේ මූණටම එතුමාටම කිව්වා මම අකෘතඥ වෙන පුද්ගලෙක් නෙවෙයි පක්ෂේ. මම හැමතිස්සෙම ඉන්නේ නායකයත් එක්ක. මේ පක්ෂේ නායකත්වයට ගරු කරනවා, විනය ගරු කරනවා. මම මේ මොහොතේ ඉන්නේ පක්ෂ නායකයත් එක්ක. පක්ෂ නායකයා ඉවත් වෙලා ඔබතුමා පත්තුන දාට මම එදා ඉඳන් ඔබතුමාව මේ වගේම රකින්නවා. මම එදාට ඔබතුමාට ගේම් ගහන්නේ නැහැ. ඒක තමයි අපි ඉගෙනගත්ත දේශපාලනේ. අපිට ගේම් දේශපාලනයක් නැහැ. කාගෙන්වත් පඩි ගන්න දේශපාලනයක් නැහැ. නමුත් සජිත් මහත්තයා නායකත්වය බලාපොරොත්තු වෙනව නේද? නෑ, සජිත් මහත්තයා නායකත්වයේ බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එකත් අපිට ප්‍රශ්න කරන්න ඕන නිසා තමයි අපි මන්ත්‍රී කණ්ඩායම හැටියට අපි හමු වෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. පාඩු ලබන රාජ්‍ය ආයතන 19කට වැඩි සංඛ්‍යාවක් ලාභ ලබන තත්වයට පත් කිරීමේ සැලසුම් සකස් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මගේ ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා පැමිණියා. දළදා සමිඳුන් වන්දනාමාන කර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා පැමිණියේ මල්වතු මහාවිහාරයේ වෙතයි. එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. ඉන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඉන් අනතුරුව අමාත්‍යවරයා පැමිණියේ හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහාවිහාරයේ වෙතයි. එහිදී රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. මේ අමාත්‍යංශ තුල සිදුණු ආයතන තුල සිදුණු සියලු වංචා දූෂණ පිළිබඳව අපි එළිදරව් කරනා වගේම සොයා ගන්නවා. ඒ වගේම ඒවට සම්බන්ධ යම් කෙනෙක් ඉන්නවා නම් ඒවට දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙළ ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරනවා. විදුලි බල මණ්ඩලයේ විතරක් අවුරුද්දේ පාඩුව කෝටි 8,19,000 ආයතන තියෙනවා. මේ අමාත්‍යංශයට ආයතන වලින් වැඩි ප්‍රමාණයක් පාඩුවට යන්නේ ඒ ආයතන සියල්ලම ලාභදායී මට්ටමට පවත්වාගෙන යාම සඳහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කළ තියෙන්නේ. අනිවාර්යයෙන් මේ ඉෂ්ට කරනවා. පාඩු ලැබීමට සමහර ඒවාට සාධාරණ හේතුත් තියෙනවා. අපි ඒකත් අමතක කරන්න හොඳ නැහැ. මේ වගේම තවත් තියෙනවා නාස්තිය, වංචාව, දූෂණය, ඒ වගේම නිසි වෙලාවට විදුලිය බලාගාර ඇති නොකිරීම, ඒ වගේ හේතු තියෙනවා. අපි දේශපාලඥයෝ වගේම නිලධාරිනුත් මේවට වගේ කියන්න ඕන. අපිත් ඒක ඒ වගේම දරනවා. මම දැන් පහුගිය අවුරුදු 5ේම කිසිම විදුලි බලාගාරයක් ආරම්භ කරන්න බැරිව. ඒක තමයි අද මේ විදුලියේ තියෙන රෂ්. ඉදිරි දවස්වල වහාම අපේ විදුලි බලාගාර ආරම්භීමේ කටයුතු කරනවා. LNG බලාගාරත් හදනවා. විදුලි බල මණ්ඩලයේ පාඩු ලැබුවත් අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. විදුලි බිල වැඩි කරන්න මේ වෙලාවේ ජනතාව අසහනයට පත් කරන අපේ බලාපොරොත්තුව. ස්විස්තරන්ත තානාපති කාර්යාලයේ නිලධාරණී පිළිබඳව සිදු කළ පරීක්ෂණවල සියලු තොරතුරු සම්බන්ධයෙන් මෙරට ස්විස්තරන්ත තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පන්ඩිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී. හිටපු ඇමතිවරයෙක් රැවුල් කාර්යෝ දෙන්නෙකුත් එක්ක මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා ලොකු විස්තරයක් කරා. සුදු වෑන් වලින් අරන් ගිහිල්ලා කිඹුලන්ට කන්න දැම්ම කියලා මොනරාගල. අපි මේ පදවිලට පත් වෙච්ච ගමන් මේ කිඹුලන්ට කන්න දැම්මේ කාවද, කොහොමද, කවුද දැම්මේ කියලා හොයන්න අපි පරීක්ෂණයක් පටන් ගත්තා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. ඒ අයව මෙහෙයව්වේ කවුද, ඒ අයව ඒ තත්ත්වයට පත් කළේ කවුද, මුදල් කොච්චර ලබා දුන්නද කියන ඒවත් එළිවෙයි ඉස්සරහදී. ස්විස්සර්ලන්ත තානාපති නිලධාරී කාර්යාලයේ කතන්දරයේ රජය අපහසු කිරීමට ජනාධිපතිතුමා අපහසු කිරීමට කරන ලද සැලසුම් සහගත නාටකයක කොටස තමයි දැක්කේ. නාටකය සියල්ලම අලගිය තැන්, මුල්ගිය තැන්, වැල්ගිය තැන් හැම දෙයක්ම අපි සොයාගෙන ඉවරලා තානාපති ප්‍රජාවට අපි ඒක දන්වලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම ආශිර්වාදය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානල්කාර මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. පක්ෂයේ නායකත්වයේ පිළිබඳව තීන්දුව ගන්න කමිටුවක් පත් කරා. ඒ පක්ෂයේ නායකත්වයේ පිළිබඳ කමිටුවක් පත් කරලා ටික දවසකට පස්සේ කමිටුවේ තීන්දුව ගන්න ඉස්සෙල්ලා එළියට ඇවිල්ලා කියනවා මහා මැතිවරණයේ වෙනකන් මේ පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි කියලා. මම කියන්නේ පක්ෂේ කාරණා එළියේ කතා කරන්න එපා කිය කමිටුවක් විසින් ගත යුතු තීන්දුවක් එළිය ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට තමයි ලිපියක් ඉදිරිපත් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වහා රැස් කරන්න. ඒ වගේම මේ කමිටුවේ හිටපු කණ්ඩායම ඉල්ලාස් වෙන්නේ. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් කරන්න කියලා දැන් ඉල්ලීම් ලිපියක් ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් කරලා යම්කිසි තීන්දුවක් ඒ උදවිය ගනී කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳට තලිච්ච කාසියක්. එතුමා මේ පක්ෂයට මහ විශාල කාර්යභාරයක් කරා. වසර ගණනාවක්, දශක ගණනාවක් මේ පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද වැඩ කටයුතු කරා. දැන් අලුත් ගමනක් යන්න කාලේ හරි. අලුත් වැඩපිළිවෙලකට යන්න කාලේ හරි. ඒ සඳහා එතුමගේ ආශිර්වාදය ලබා දෙන්න ඕනේ. ඒ ආශිර්වාදය ලබා දීලා ඉස්සරහට යන්න උනොත් තමයි වඩා වැදගත් වෙන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. පසුගියදා ලෝක කොංග්‍රස් වෛකල්පිත වෛද්‍ය විද්‍යාලයේ නයිට්වරුන්ගේ ආසියා කලපේ නයිට් කමාන්ඩ පදවීට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන ආචාර්ය සර් ක්ලැරන්ස් කුමාරකේ මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් 23ක නියෝජිතයින් හට තෑගි ප්‍රදානය කිරීමේ උත්සවයක් කොළඹදී පැවැත්වුණා. We are celebrating all the doctors and the professors today with the international and first of all you all welcome to Sri Lanka, the wonderful country, the Asia country. වියලි කලාපයේ තෙත්බිම් ආශ්‍රිතව සහ ජලාශ ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ලැබෙන අලි මානාවා නම් විශාල පක්ෂයා අද හාලියල ප්‍රදේශයේ මාර්ගසක් මත සිටිනු දැක ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නිරන්තරයෙන් සිදුවන කාලගුණික විපර්යාස හේතුවෙන් මධ්‍යම කඳුකර ආශ්‍රිතව ඇති කුඹුරු ප්‍රදේශවල මෙම පක්ෂයා දැක ගැනීමට හැකියාව ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අද උදැසන මාතලේ උතුරු මාතලේ ප්‍රදේශයේ වනාලි මෙහෙයුමක නිරතව සිටි වනජීවී නිලධාරියෙකු වනාලියෙකුගේ පහර දීමකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. රත්ගම්මන වනජීවී කාර්යාලයට අයත් වනජීවී සහකාර නිලධාරියෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ. සිරකරුවෝද මනුෂ්‍යයෝ යන සංකල්පය යටතේ ඕනපාන වරිකයේ විජයරත්න නැමැති ආදිවාසී සිරකරුවෙකු හට නව නිවසක් සාදා සිරකරුගේ පවුලේ සමාජිකයන් වෙත භාර දීම ඊ බන්ධනාගාර කොම්සාරිස් ජෙනරාල් EMJW තෙන්නකොල් මහතාගේ සහ ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති වණ්ඩලත්තන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගන දබාන ආදිවාසී ගම්මානයේදී සිදු කෙරුණා. සුදුවැන් සිද්ධිය ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර හිටපු අමාත්‍ය රජිත සේනාරත්න මහතාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසනවා. එයද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්. සුදුබෑන් වල ගෙනිහිල්ලා මිනිස්සු මරනවා, මරලා කිඹුලන්ඩ කන්න දුන්නා කියලා පැහැදිලිව ප්‍රකාශ කරා. මේ රජිත සේනාරත්න ඇමතිවරයා මේ නාට්‍ය රඟ දැක්වුවා, නමුත් අසාර්ථකයි. එතුමා මේ විතරක් නෙවෙයි, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීවරියෙක් පැහැරගත්තා. පැහැරගෙන අඩන්තේට්ටම් කරා, කටට පිස්තෝලේ දාලා එම තානාපති කාර්යාලයේ රහස්‍ය තොරතුරු එළියට ගන්නවයි කියලා චෝදනාවක් ගොනු කරලා මේ රටට ප්‍රකාශයක් කළා. හිටපු අමාත්‍යවරයා මේ කරන්නේ බරපතල වැරද්දක්. මේ බරපතල වැරද්දට අධිකරණය තීන්දුවක් ගත යුතු. පසුගිය රජයේ මගින් නිකුත් කරපු ඖෂධයක්, මේ ඖෂධයේ නම වෝෆරින්. මේක ලබා දෙන්නේ හෘද රෝගීන් වෙනුවෙන්. මේක නිෂ්පාදනය කළ තියෙන්නේ 2019, හල්දිකුත් වීමට තියෙන්නේ 2022. නමුත් මේක කැඩුවහම කුඩු බවට පත් වෙලයි තමයි එන්නේ. මේ වගේ භාවිතයට ගන්න බැරි ඖෂධ මේ රෝගීන්ට ලබා දීමේ මේ රෝගීන්ගේ ජීවිත අනතුරකට පත් වෙලා තියෙන නිසා මේ වර්තමාන රජෙන් ඉල්ලා සිටිනවා මේ ගැන සොයලා බලලා මේකට දැඩි පියවරක් ගන්නා ලෙස.
දැන් ලොව වටාපුවත් කිහිපයක් කෙටියෙන් ඉන්දුනීසියාවෙන් ලොව පැරණිතම රූපමය කතාව සොයාගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ ගල්ගුහ බිත්තියක තිබී සොයා කෙරෙනු සිතුවමක් වසර 44,000ක් පැරණි බවටයි අනාවරණය වන්නේ. මෙම සිතුවමේ දැක්වෙන්නේ හෙල්ල සහ ලනු ලෙස සැලකිය හැකි යමක් අත දරා සිටින අර්ධ මිනිස් අර්ධ සත්ව ජීවීන් පිරිසක් මීහරකුන් දඩයම් කරන ආකාරයයි. ඇතැම් පර්යේෂකයින්ගේ අදහස වී ඇත්තේ මෙම දර්ශනය ලොව පැරණිතම සටහන් කළ කාන්තාරය ඕල්ඩස්ට් රෙකෝඩඩ් ස්ටෝරේ විය හැකි බවයි. ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ පිරිසක් මෙම නව සොයා ගැනීම පිළිබඳව නේචර් සංග්‍රහයේ පළ කර තිබෙනවා. මීට වසර දෙකකට පෙර මෙම සිතුවම පළමු වරට නෙත ගැටී තිබුණේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ ඇඩම් බ්‍රම් නැවැත්තාටයි. ඉන්දුනීසියාවෙන් හමු වූ මෙම සිතුවම ලොව පැරණිතම සිතුවම වන්නේ නැහැ. පසුගිය වසරේදී විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කළේ වසර 73,000ක් තරම් පැරණි මානවයින්ගේ පැරණිතම සිතුවම දකුණු අප්‍රිකාවේ පාෂාණ කොටසක තිබී සොයාගැනෙනු බවයි. ඉන්දුනීසියාවේ බෝනියෝහි නැගෙනහිරින් පිහිටි සුලවෙසි දූපතේ දකුණු ප්‍රදේශයේ ඇති ගුහාවක තිබී මෙම සිතුවම හමු වී තිබෙනවා. එම සිතුව මැදි පුවරුව මීටර් 5කට ආසන්න පළලකින් යුක්තවන අතර ඇනෝවා ලෙස හඳුන්වන මීහරක් විශේෂයක් සහ සුලවෙසි දූපතේ වෙසෙන වල්ලූරන් මෙම සිතුවෙමින් දැක්වෙනවා. එම සතුන්ට ආසන්නේ මිනිසුන් මෙන් දිස්වෙන එහෙත් වලික සහ දිගු මුහුණු සහිත කුඩා රූපත දක්නට ලැබෙනු ඇති. සිතුවමෙහි එක් කොටසක හෙල් අතින්ගත් කිහිප දෙනෙකු විසින් වටකරගනු ලැබ සිටි මීහරකෙකු සිටිනවා. කෙසේ වෙතත් පූර්ව මත ඇති මෙම සිතුවම එහි ඇඳි එකම කතාවක් නිරූපණය කරන්නේ ද යන්න පිළිබඳව ඇතැම් පර්යේෂකයෝ ප්‍රශ්න කර සිටිනවා. ඔවුන් පවසන්නේ එය කාලයක් තිස්සේ අඳින ලද සිතුවම් රසක එකතුවක් විය හැකි බවයි. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.